හයි බුවන් සුබ දවසක්. ඉතින් මේ දවස්වල ඔයගොල්ලෝ බොහොම උද්‍යෝගයෙන් පාඩම් මාලාව කරගෙන යනවා. සුව කිරීමේ දේවල් කරනවා. ඉතින් හැමෝටම සුව කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහරුන්ට සුව කිරීම අවශ්‍යතාවය තියෙන අය ඉන්නවා. තමන්ව සුව වෙන්න අවශ්‍යතාවය තියෙන අය ඉන්නවා. හැබැයි මේ සුව කිරීම නිසා ගොඩක් අය මනෝභාවය සකස් කරන් තිනවා. මෛත්‍රිය තුලින් පුරෝගෙන සමාජයට යහපත් විදියට බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඉතින් ඒක ඇත්තටම සතුටුයි. ගොඩක් අයගේ කමෙන්ට් එක්කම හැමදාම වගේ සතුටුයි. इतनी मेदेवल अपे पूर्व भवयांगे देवल पेर भवेकन देवल पेर भवेकन बेत पेर भव मुखद ब्राह्म तलवली मे ब्राह्म तलवली आय मनुष्य लोकट आवास पास मे विकाशने अवृद्ध लक्ष की अद्द मिलियन की अद्द भव की अद्द की अतरम अपट की अपहसु तरम दीर्घ अभी कथाकरा पेर आत्म पेर आत्म की नमो पेर आत्म वेन्नो ने मुखद हेतु බෞද්ධ විදිහට අපි දන්න දේ තමයි මේක සංසාර චක්‍රය තුල අපේ භව ගමන ගොඩක් දිගයි. ඉතින් මේක කෙටි කරගන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් මේක හරි පුළුල් විෂයක්. දැන් මගේ thumbnail එකේ තියෙන විශ්ව ශක්ති සුව කිරීම සහ අපේ පෙර භවයේ අවදි කරන ක්‍රම කියලා. කොහොමද පෙර භවයේ අවදි කරගන්නේ කියලා. ඉතින් මේකට ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඉතින් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානීය විදිහට අපි බුදුදහම තුලත් හඳුන්වනවා මේ අපේ භව දකීමේ හැකියාව. ඉතින් මේක භාවනා ක්‍රම विविध क्रम तीन दें बुधुधाम दिवरधि क्रम सह तव अपे ऋषिवरुण विशीन अपीडू गणपुदायाद गरपु कुंडली अवध कि मे भव चक्र दिन पुलवां क्रम वेद तीन इति मे लौकिक आध्यात्मिक लौकिक लोकोत्तर किल तपिट मेक बेदन पुलवां मे लोकोत्तर प्रत्येक भावना क्रम वड शक्ति भावना अर्ह मे पेरभव इस्मतु किरीम शब्द कंपन मंत्र आलोक विद्या मे वगे देवल्लि भूमि इक्मनी मे पेरभव मतक अवधिकरण पुलवा नब मे गेटलू आगती है अतर मेरे गेटलू आगती है हेमदाम वगे अवधान नपुरगेन तम मुलिम की आने मुखद मे देवा भो गुरुअर नगट गिना कमट हंदीलाव अद्यने कर्मीकराने मे वगे देवा अतर पिहि वगे දෙපැත්ත කැපෙන පිහි වගේ පොඩ ගැවුනොත් ඒකෙන් ඔබට වෙන හානිය වැඩි. ඒ නිසා මම සමාජයට හොදක් කරන්න ගිහිල්ලා පිස්සු හැදිච්ච පිස්සු රැලක් බිහි කළොත් ඒක මම සමාජයට කරපු ලොකු හානියක්. ඒ නිසා මම හැමතිස්සෙම හරි බයයි මේක පොදුවේ මේ විදිහට කියනකොට ගොඩක් අය මේ ඉක්මන් ක්‍රමවලට යන්න ගිහිල්ලා මානසික විකෘතිතා හදාගනී කියලා. ඉතින් ඒ නිසා ඔබ මේ ක්‍රමවේද කරනකොට පොඩි හරි ප්‍රශ්නයක් ඔබට මානසික අවපීඩන තත්ත්ව එමෙන්නම් නිින්ද යන්නේ නැති ගති හෝ मुखरी कलीन जीवन रटावट वाला पोड़ी हरी वेन सदन अनिवार्य कमेंट धनवत् मंगेना पुटलिक संबंध करी गटल विसन मुखदेमन तमन तनियन तमन हितिते हितिथ पार वाले अन्न उत्साह पुतक बलागे मे देवल खरा पस पिस्सुदागन वगे वेडा मे देवल अद पिभवे मं कली शक्ति भावना अंत शिवकिरी मे हकी वीडियो कले ඒවා දිගටම කරන්න. ඒ කියන්නේ හත් පාර දවස් හත කවි ගායනා කරපුවයි ඊට පස්සේ තනි දවසට බස්සන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. පස්සේ තමන්ට ඒක සිද්ධ වුණාට පස්සේ හිතෙන් මෙනෙහි කළත් ඇති. පුළුවන් අවස්ථාවල විතරක් කවි ගායනාව කරන්න. ඒ වගේම ගොඩක් අය ආල්තු වුණ මේ කවි පූජනීය ස්ථානවල ගැහුවට කමක් නැද්ද? සමහරුන්ට කොළ විදිහට බෙදුවට කමක් නැද්ද? ඒක මම කිසිම කෙනෙක්ට කියන්නේ නැහැ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. මේ කවි වලින් හෝ මේ ක්‍රමවේද වලින් ඔයගොල්ලන්ට සිතක් සහනයක් වෙනවනා ඔයගොල්ලන්ට අවංක චේතනාවක් එනවනම් මේ දේ මට ප්‍රයෝජනයක් ලැබුණා මම මේක තවද කෙනෙක්ගේ හිතසුව පිණිස මම මේක ප්‍රචාරය කළ යුතුයි ප්‍රචලිත කළ යුතුයි කියලා ඒක හදවතින් කරන්න හදවතින් කරන ඕනෑම දෙයකට ස්වභාව දහම පෙරලා දෙනවා ඒ නිසා මම කිසිම කෙනෙක්ට මේක මෙහෙම කරන්න කියලා කියන්නේ ඔබට හිතට දැනෙන අවංක ඕනෑම දෙයක් කිරීමේ නිදහස ඔබට තියෙනවා මං කිසිම තැනකදී කිසිම දෙනෙක්ට මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන්නේ ඒ නිසා මගේ ඒ වගේ දේවල් අහන්නත් එපා इति मे गमने वेदगत्म संधिस्थाने मे पूर्व भव मत किरीम के मंगलंट खलिंग कीलतीन मे शिवतांडवे कीन के सयुरे रली वलट आकारेट निर्माणे करभु तनुअक्तुम अपे रावण रत्तुमा तमंगे पूर्व भव अवधि करगत्ता शिव तमंगे पूर्व भव अवधि करगत्ता मे संसार गमने मुखद हेतु मूदुर अलवल तमाय एक पाठम एक तन अतिवेला कलागने विल බින්දෙනව ආපෝ කොහෙන් පටන් ගන්නවද කියලා නෑ මේ වගේ අපේ භව ගමනවට තියෙන හොඳම උදාහරණය සයුරේ රිද්මය ඒ නිසා ඒ රිද්මය ආශ්‍රිත කරගෙන මතක අවදි කරන්නට ශිව තාණ්ඩවය නිර්මාණය කරපු කතාව මම ඔයගොල්ලන්ට ඉස්සර වීඩියෝ එකකින් ගෙනල් තිනවා ගොඩක් අය නිවර්දි ශිව තාණ්ඩවය ඇහුවා ඉතින් මට හරියටම තනි සංඛ්‍යාතයකින් තියෙන ශිව තාණ්ඩවයක් ලැබුණ නැහැ නමුත් මන් විතර භාවිතා කරන ශිව තාණ්ඩවය සහ
शिवगे शक्ति वलट अदाले यम किसी स्तोत्र मंत्र वलट संबंध वीडियो लिंक कीपयक मम होयला ओयगलन्ट अनिवार्यम अद डिस्क्रिप्शन एके दान्नम मट दान्नम अगहरिला तिबुनोत एक मतक करन्न कमेंट एकिन अद मम अनिवार्यम डिस्क्रिप्शन एकटत कमेंट एकटत मे ओयगलन्ट निदहासे इन्न वेलावट भावना करला निदा गन्न वेलावट वगे मे तांडव अहन्न सुदुसु विदियट दान्नम मेक निदा गन्नकोट अहन अयट गोडक वेलावट හීනෙන් දේවල් පෙන්눔 කරන අවස්ථා පවා තියෙනවා ඒ වගේම ඕම්කාරයේ නිවති සංඛ්‍යාත පවා දාන්න මේ හැමදේම එකපාර්ට දේවල් ගන්න ගිහිල්ලා වැඩේ අපේ සරල භාෂාවෙන් කියනවා අපි කියන කෙලව ගන්නවා කියලා එහෙම කරන්න එපා ඕනම දෙයක් පොඩ පොඩ යන්න ඒකෙන් වෙන තත්ත්වෙ මොකද්ද කියලා අවබෝධයෙන් යන්න හැකිනම් පොතක දවස ගානේ ඩයරියක් වගේ මේවා ලිය ලිය යන්න එතකොට Tamanට තේරෙනවා ඉබාගාත යන්න එපා මොකද එහෙම වුණොත් එහෙම ඔයගොල්ලෝ මේ ශෙනිකව ලබා ගන්න දේ ඔබගේ ජීවිතේ සම්දිස්ථානයක් නෙමෙයි ඔබේ ජීවිතේ සම්පූර්ණයම අවුල් වෙන තැනක් මේ මගේ channel එක බවට පත් වෙයි ඒක වෙන්නට ඉඩ දෙන්න එපා මොකද හොඳ කියන කටින්ම තමයි අන්ටිමේටි බයින බවත් මම දන්නවා හොඳයි ඉතින් අපි දැන් මේක කතා කරගෙන ආවා මේකේ තියෙන නරක තත්ත්වය මොකද්ද කියලා මොකද මේව දගෙන මම අද වීඩියෝ එක ටිකක් මගේ අත්දැකීම් එක කතා කරන්නම් ඒක ඔයගොල්ලන්ට වැදගත් තේ මම මෝහන විද්‍යාව කියන එක තමයි මුලින්ම හදෑරුවේ මම මේ ජ්‍යොතිෂ විද්‍යාව ඊට පස්සේ ගුප්ත විද්‍යාවත් එක්ක වැඩිම මෝහන විද්‍යාව තමයි ප්‍රායෝගිකව හත වසරෙදිම අධ්‍යයනය කළේ වේදකම ඔය වගේ මේ හෙළ විද්‍යාවන් ගොඩක් මම පොඩි කාලේ ආපු බව හුරුවකට කරන්න ගත්තා ඉතින් මම මුලින්ම මගේ නංගිව තමයි මෝහනේ කළේ මම මේ ගුප්ත විද්‍යාවක් ගැන ඇත්තටම ලොකුට දැනන් ඉදී මම මෝහන විද්‍යාවේ මට ලොකු හැකියාවක් තිබුණා මම පොඩි කාලේ දැනන් ඉදී නෑ ඒක මොකද්ද කියලා මගේ කටහඬට හැකියාව තිබුණා වචන කීපයකින් කෙනෙක්ව මෝහනේ කිරීමේ හැකියාව ඉතින් මම මුලින්ම නංගිව භාවිතා කළා එයාගේ අර අත්පන නැති වෙලා කොහොමද සිහියාවම් මේ වගේ ප්‍රැක්ටිකල් කළා एक प्राक्टिकल एक अक्कल देवनी के मत मेव नैमत मोहन लिंद्रावट एवं बेरी वेला मत हर भया मुकद पोटी के अंडन अभी बेर अवे मन नैमत सार्थक होना इतनी पास मंग आई कले नैन काम मुकद एक तनियन करा वे अद्दे की मत इगन गण कुटना चील दिन कुटने मगे गुरु रे माम अब एक दैवे मत पोटी पाड़ेना इट पास मम नैवल अमनुष्य दोषा मानसिक पीड़ने कटिवेचने मोहने देवगे अवस्था की पेकला एम अवस्था की मंगुड सार्थक उनासा मंगुड कद्दीने कृपकने मनोविद्या मोहन विद्या इट पास गुप्त विद्या मे दिख इकत मर कथाकने मम प्रायोगिको मे मंग माव गुरु रेखरगे पुत्पत्थर लभितनुमे देवा कृपकने මේ කත් එක්ක මේ උඩු හිත මොකද්ද යටි හිත මොකද්ද මැද හිත මොකද්ද මේ අධිමානසික හැකියාව මොනවාද කියන එක ඒට විසෙත් මම අධ්‍යයනය කරලා භාවිතා කරපු කෙනෙක් ඒකේ තියෙන භයානකම් කරන්න පුළුවන් විශ්මිත වැඩ මේ ගොඩක් දේවල් මම ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා ඒ නිසා මේ පූර්ව භව කියන දේ ගැන හැරෙන්නට අපි දැන් යන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා නිදහස් වෙලාවට ඔයගොල්ලන්ට අහන්න අවශ්‍ය දේ අපි බලමු දැන් මේ පූර්ව භවය එහෙම නැත්නම් මේ භවයේ අපේ සිතුවිලි සිත මේ මොකක්ද ඉතින් මේ ගැන බුදුදහමේ ඉතාමත්ම හොඳට කතා කරලා තියෙනවා පොඩි කාලේ මට මතක දෙය තමයි දූරංගමන් ඒකචරං අසසිරිරං ගුහාසයන් කියන මේ වාක්‍ය ඉතින් ඒකත් එක්ක බුදුදහමේ තියෙන දේවල් වලට යම් ඒ කියන්නේ සිත එක තැනක තියන්න අපහසු මේ දුර ගමන් කරන සිතුවිලි වල ස්වභාවය ගැන අවබෝධයක් ගත්තට ලොකුවට තේරුන්නේ නැහැ මොකද්ද මේ දහමේ තිබුච්ච දෙය කියලා ඒක බුදුදහමේ ප්‍රශ්නයක් නෙමෙයි මට කියලා දීපු අයගේ එක ප්‍රශ්නයක් තිබිලා කොහොම හරි මම ඒක මනෝවිද්‍යාවත් එක්ක දන්නේ හින්දා ප්‍රායෝගිකව දන්නේ හින්දා එතනින් එහාට අධ්‍යයනය කළේ නැහැ මම මේ කියන කතා අනිවාර්යයෙන්ම දහම තුලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් තුල අනිවාර්යයෙන්ම තිබිය යුතුයි ඒක දහමේ කියන්නේ කොහොමද කියන එක දහම ගැන දන්න ඉතා හොඳින් දන්න අය මෙතන ඉන්නවා ඒ බුද්ධ දේශනාවේ තියෙන විදියට අනුව කියවෙන දේ ගැනත් කමෙන්ට් එකක් දාන්න දන්න අය මම අධ්‍යයනය කරපු හිත් තුනක් තියෙනවා උඩු හිත මැද හිත යටි හිත ඒතර උඩු හිත කියලා දැන් හිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ හිත කොහෙද කියලා අහුවම අපි ගොඩක් කරන්නේ මගේ හිත මගේ හදවත හොඳයි මගේ හිත හොඳයි කියලා පපුවට තට්ටු කරනවානේ දැන හෝ නොදැන එතකොට මේ සිත කියන දේ ඇත්තටම මේ හදවත ආශ්‍රිතව තියෙන ලේ ධාතුවත් එක්ක බද්ධ වෙලා මොළවට මොළයට සංඥා යවමින් මොළයත් එක්ක කම්බයින් වෙලා තියෙන හැබැයි හිත තියෙන තැනක් නැහැ හිත තියෙනවා කියලා අපිට උදාහරණ ගන්න පුළුවන් පපුව ආශ්‍රිතව මේක මේ පෙනහළු තුලට එන අපි වාතයෙන් ගන්න ශක්තිය ප්‍රාණ ශක්තියත් එක්ක ඇති වෙන විද්‍යුත් ශක්තියෙන් ආරෝපණයෙන් අල්ලගෙන ඉන්න පපුව ආශ්‍රිත දෙයක් කියලා අපි දැනට හිතමු එතකොට උඩු හිත කියන එක මම කියලා කියන්නකො ඔයා දැනට මම කියලා කියන කෙනා ඔයා භෞතික සිරුරෙන් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා දැන්ට ඔය පේන ඔයා කියන කෙනාට උඩු හිත කියලා දාන්න. එතකොට අපි කෙනෙක් මේ භවයේ මේ ඕනම කාලයක් වානක. මේනම් කලි යුගයේ මේ කාලේනේ. මේ 2020 ගණන් වල ආපු කාලයක. ඒ කියන්නේ දැන්ට අවුරුදු කීයකට හරි කලින් ඇවිල්ලා මේ කාලේ ඔයාට අයිති කෙනා. මම කියලා කියන ඔය භෞතික රූපයෙන් පේන ඔයාට අයිති මේ භවයේ සිත උඩු හිත කියලා කියන්න. මේ දැනට අපි භාවිතා කරන හිත. මේක මොලය හදවතත් එක්ක බද්ධ කරගෙන මොලයේ තියෙන මතකයත් එක්ක මේ සිතුවිලි තියෙනවා. හරිද? එතකොට
අපි කියනවානේ සංසාර චක්‍රය පූර්ව භවයේ මතක ඕව කොහෙත් තියෙන්නේ. ඒතර ඕවත් තියෙන්නේ අර පපුවත් එක්ක බැඳිච්ච උඩු හිතත් එක්ක බැඳිලා මොලේ එක්ක තියෙන මොලේට තැම්පත් මොලේ කියන එක හાર્ඩ් එකක් කියලා හිතන්නකෝ. හැබැයි මේ මොලේට තැම්පත් වෙන්නේ උඩු හිතෙන්. අපි මේ කාලේ අපි ප්‍රොසෙස් කරන ඒවානේ. හැබැයි මේ කාලේ අපි ප්‍රොසෙස් කරන ඒවත් එක්ක හිටපු ගමන් අපේ යටිහිත කියන එකෙන් එන දේවල් අපේ පෙර භවයේ ඒවත් මේ භවයේ අපි කරන සමහර මතකයන් එක ඇදිලා ඇවිල්ලා අපේ මොලේ තැම්පත් වෙනවා. ඒක මොලේට ආවට පස්සේ මොලේ ගබඩා වෙනවා. හැබැයි හැමතිස්සෙම මොලේ ගබඩා වෙන්නේ නැහැ. හැබැයි මොලේට මේ භව ගානකේ වුණත් ගබඩා කරන්න පුළුවන් තරම් ගබඩා හැකියාවක් තියෙනවා. හැබැයි අපි ගබඩා කරන්නේ ඕනෑම කෙනෙක් ඔබ වෙන්න පුළුවන් මම වෙන්න පුළුවන් මේ හැමෝම මොලේ 100ක් නම් ගබඩා කිරීමේ හැකියාව 1%, 2% වගේ තමයි මොලේ පාවිච්චි කරන්නේ. මොලේ පාවිච්චි කරන්නෙම නැහැ. මොලේ ගබඩා ශක්තිය ඉතාමත්ම සල්ප වශයෙන් තමයි අපි පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේක 100%යි කියලා අපිට කියන්න පුළුවන්. මොකද පූර්ව භවවල දැනුම් පද්ධති සියල්ලම මොලේට ග්‍රහණය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ වගේ ශාස්ත්‍රවරුන් ආධ්‍යාත්මික ශක්තිලාභීන්ගේ මොලේ රැලි වැඩි වෙමින් ඒ වගේම මේ විද්‍යාඥයෝ කියන කට්ටියත් ආධ්‍යාත්මික ශක්තියින් තියන අය කවුරු කොහොම කියුවා. ඒගොල්ලන්ගෙත් මොලේට මේ පෙර භවයන්ගෙන් එන දේවල් එකතු වෙනවා. එතකොට දැන් මේ ඔයාට කිව්වා මේ කාලේ මම කියලා ඔය නාම රූපකින් දාගෙන ඉන්න භෞතික සිරුරකින් හඳුන්වන ඔයාගේ සිත මොලෙත් එක්ක කරන ගනුදෙනුවේ මම කියන කෙනා නිර්මාණය කරගෙන ඔන්න උඩු හිත තියෙනවා. ඊට පස්සේ යටි හිත හෝ යටි හිත අපි හිත කියමුකෝ. මොකද එක හිතක් වෙන්න බෑනේ. දැන් මේ පාර හිත නම් මේ පාර හිතේ මතකයන් කොහේ හරි තිබිලා ලබන භවයකටත් ඔයාගේ මේ පාර ඔයගොල්ලෝ දැන් මේ ඉගෙන ගන්න ජ්‍යොතිෂ වේවා මගෙන් ගන්න මේ දැනුම වේවා මේ භවේ නම් ගන්නෙ ඕක සංසාර පුරුද්දක් විදිහට යම් කිසි මතක පද්ධතියක් එක ලබන භවයකටත් තරයි යනවා. මොන භවයක් වුණත් මනුෂ්‍ය භවයක් ලැබුවොත් ඒ මනුෂ්‍ය භවයේදී මේක සංසාර මතක වලට එකතු වෙනවා. කොහොමද එකතු වෙන්නේ? මේකට මං හිතන්නේ බුදුහාමුදුරන්ගේ අපේ බුදුරජාන් වහන්සේගේ දේශනා තුලත් පවතින ධර්මයේ තුල කියන සිතුවිලි පරම්පරා කියලා. මොකද ඔයගොල්ලෝ ඉපදෙච්ච හැම භවයකම මේ භවවල එකතු කරන එකතුව සාරාංශයක් වගේ දෙයක් යම් කිසි ස්ථානයක තැන්පත් වෙනවා. ඕක කොහෙද කියලාත් අපි බලමු. මේ එකතු වෙන දේ අපි යම් කිසි තලවල විශ්වයේ යම් කිසි තලවල පොත්‍රාක් එක පොත් වගේ ගබඩා කරනවා කියලා ඔයා දැනට හිතන්නකෝ. දැන් අපි ෆොටෝ ගැහුවොත් එහෙම කැමරාවක ඔයගොල්ලෝ දන්නවා ෆෝන් එකක ස්ටෝරේජ් එකක් ඒවා මෙමරියක් ඒවා ෆුල් වෙන අවස්ථා තියෙනවනේ. මේ ෆුල් වුණාම අපි මකනවා. සමහර ඒවා මකනවා. හැබැයි ඔයගොල්ලෝ දන්නවා මේ මකන දේවලු සමහර වෙලාවට රිකව කරන්න පුළුවන්. ඒ කියන්නේ මකපු දත්තයක් වුණත් බොහොම හොරෙන් තැම්පත් වෙලා තියෙන යම් කිසි හිඩන් මතකයක් තියෙනවා. අන්න ඒ වගේ අපි මේ භවයේ කරන හැම දෙයකම හොඳ නරක බේරලා අනවශ්‍ය දේවල් ඉවත් කරලා කුසල් අකුසල් එක්ක අපේ අත්‍යවශ්‍යම කොටස් ටික අපි මේ නිදා ගන්න මොහොතේදී තවත් යම්කිසි රාක් එක තැම්පත් කරනවා. මේ භවයේ ඔක්කොම, ඒ කියන්නේ මේ භවයේ කියන අවුරුදු 80ක් ජීවත් වුණා කියමු, 80ෙම කුණුවඩවල ටික මේ විදිහටම නෙමෙයි. අත්‍යවශ්‍ය පින්පව් කියන දේ අනිවාර්යෙන්ම එකතු කරගෙන යනවායි පැත්තේ රාක්කෙට අවශ්‍ය සංසාර හුරු පුරුදුත් එක්ක මේක ෂිප් කරනවා කියන බලන් කම්පියුටර් භාෂාවෙන් කියනවා නම් කම්ප්‍රෙස් කරනවා ෂිප් කරනවා වගේ මේ අවුරුදු ගානක ඔයාගේ මෙච්චර කල් දැනුම බොහොම පොට්ටකට එකතු කරලා කොහේ හරි තැනක තැම්පත් කරනවා. අපි ඔන්න තැම්පත් කරන එකට කියමු යටි හිත කියලා. මේ යටි හිත කියන එකේ තියෙනවා සංසාර මතක ගොඩක් ගුණු ගුණු විදිහට මතක පන්ති විදිහට තියෙනවා. එතකොට මේ යටි හිත කොහෙද තියෙන්නේ? උඩු හිත නම් දැන් අපි කියමුකෝ මේ හදවතත් එක්ක ලේ ධාතුවේ බද්ධ කරගෙන මොළයට පණිවිඩ යනවා කියලා. එතකොට දෙයිනේ යටි හිත කොහෙද තියෙන්නේ? මේක තියෙන තැන හොයාගන්න වෙනවා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. එතකොට උඩු හිතයි යටි හිතයි කොහොමද සම්බන්ධ වෙන්නේ? මේකට මැද හිත කියන එකක් අපි කියනවා උඩු හිත මැද හිත යටි හිත. එතකොට මේ තුනට බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලක් නම් තුනක් කියලා තියෙනවා. එතකොට උඩු හිත හරි දැන් තියෙන දේවල් එක්ක බද්ධ වෙනවා නම් යටි හිත මේ මුළු සංසාරේ පුරාම අරන් වෙන මතක ගබඩාව තියෙනවා නම් මොකටද මැද හිතක් ඕනේ? මැද හිත කොයි වෙලාවකද ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මෙයා තමයි උඩු හිතයි යටි හිතයි කියන්නේ ඉඩම් දෙකක් නම් ඉඩමක දෙපැත්ත නම් මැද්දේ තියෙන ගේට්ටුව එහෙම නැත්නම් දොරක දොර මේ දොරක් ඇත්තටම මොකටද මේ දොර නැති වුණා නම් එහෙම ලොකු ප්‍රශ්නයක් එනවා. උඩු හිතයි යටි හිතයි අතර තියෙන සංනිවේදනය මොකද ඔබ දන්නවනේ ඉපදෙනකොටම මේ යටි හිත කියන එක ඔයාගේ උඩු හිතට සම්බන්ධ වෙන්නේ නැහැ. පෙර මතක ඔක්කොම ඉරේස් වෙලා වගේ. මේ ඉරේස් වෙලා නැහැ. ඒවා තියෙනවා. හැබැයි ඔයාට උපදිනකොට මේ ලෝක දහමක් මතක නැහැ. ඔයා අලුත් කෙනෙක්. පොඩ පොඩ සමහර සංසාර පුරුදු තියෙනවා. යම් මතක ටිකක් ඕවත් මේ භවයේ එන අලුත් මතකත් එක්ක යටපත් වෙනවා. ඒ කියන්නේ සංසාර හුරුව ටික 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 අමතක වෙලා මේ භවයේදී ඔයා අලුත්ම කෙනෙක්. මේ මේකේ අලුත් කෙනෙක්. පරණ දේවල් එක්ක ආවට. එතකොට මේ පරණේවයි අලුත්ේවයි කලවම් වුණොත් එහෙම ඔයා පිස්සෙක් වෙනවා. ওই පිස්සු කියන අයට වෙන්න ඔන්න ඔය ප්‍රශ්නේ. වරම්වලදී වෙන්නෙත් ඔන්න ඔය ප්‍රශ්නේ.
ආධ්‍යාත්මික ශක්ති වැඩිීමේදී අපි නිකන් මනස විකෘති වෙනවා කියලා කියන්න පුළුවන් මානසික විකෘතිතාවයන්. එහෙම නැත්නම් මේ කාලේ අපේ මේ කොල්ල කෙල්ල කියන විදිහට ට්‍රැක් පයින්නවා කියන එක. ඕක වෙන්නේ මේ උඩු හිතයි යටි හිතයි අතර තියෙන මේ තියෙන දත්ත පද්ධතියේ තියෙන මේ මැද තියෙන මැද දොර ඕන වෙලාවට එපා වෙලාවට ඇරෙන්න ගන්නවා. එතකොට උඩු හිතයි යටි හිතයි අතර තියෙන දත්ත හේට මෙහෙට යනකොට ඔයගොල්ලන්ට මේ මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැති වෙනවා. මොකද සමහර වෙලාවට යටි හිතින් එන මතක ඔයා මේ ඉපදිලා දැන් මේ ඉපදිලා ඉන්න අවුරුදු වලට වඩා අවුරුදු 200කට 500කට කලින් වෙන්න පුළුවන් කලින් භවයක් ඔයාගේ තියෙන්නේ. යම්කිසි තලයක ඉඳලා එන්න කලින් ඒ කියන්නේ තලවල මතකයන් වලට අමතරව භෞතික ලෝකේ මතකයන් තියෙන්නේ අවුරුදු 500කට කලින් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඒ හිතෙන දේවල් ඔයාට හිතෙනවා මේවමඩ පිස්සුද මේ පේන්නේ. මේවා වෙන්න බැරි දේවල්. ඔන්න ඔය වගේ දෙයක් සිද්ධ වෙනවා. අන්න එතකොට මේ යටි හිත කියන දේ හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්න ගත්තොත් හරියට මානසික ශක්ති නැති කෙනෙක්ට එයාට මේ ලෝකවල වෙන දේ මේ දැන් මේ තියෙන සංනිවේදනය තේරුම් ගන්න බැරිව මෙයා මානසික විකෘතිතාවයකට පත් වෙනවා. ඔන්න ඕක තමයි ගොඩක් අය පිස්සංකොටු ඉන්න ගොඩක් අයට මේ මැද දොර අරින්න වහන්න බෑ. ඔය සමහර ඔටිසම් වල තියෙන අධික්‍රියාකාරී ළමයි කියලා ඔන්න ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒගොල්ලන්ගේ උපදිනකොටම තියෙන යම්කිසි මේ තියෙන ශක්ති තලවල කම්පන ප්‍රශ්නයන් නිසා මේගොල්ලන්ගේ මැද දොර නිතර ඇරෙනවා. ඒ කියන්නේ මැද හිත නිතර ඇරෙනවා. ඇරෙනකොට මේගොල්ලන්ගේ තියෙන මේ පෙර එකයි පසු එකයි අතර කලවමකින් ඒගොල්ලන්ට මේ ලෝකේ නෙමෙයි කියනවා ඉන්නේ. ඇත්තටම මේ ලෝකේ නෙමෙයි. මොකද පරණ මතකවල වෙන වෙන තලවල වෙන වෙන සක්වලවල වලින් ආපු එකේ වෙන සක්වල මතක වෙන්න පුළුවන් තියෙන්නේ. මේ ලෝකේ දහමක් මේ පේන දේවල් එක්ක ගැලපෙන්නේ නැහැ. මං හිතනවා මේ කිව්ව කතාව හරි ගැඹුරු කතාවක්. මේක මම මනසින් නිතර ඇවිදිමින් හොයන දේවල් වල එකතුවක් මම ඔයගොල්ලන්ට තේරෙන්න කියනවා. මං කියවන මේ කාලේ මං නිතර කාලතරණය කරනවා. මං නිතර හිතින් මේ මගේ පරණ තොරතුරු රාක්කස්සේ දුවනවා කියලා. ඒවෙන් එකතු කරන් එන දේවල් ඔයගොල්ලන්ට තේරෙන සිංහලෙන් කියනවා. මේ මොකද්ද මේ හිත තේරුම් ගන්න එපා. මොක කරන්නත් පෙර බව ගැන දැනගන්න. ඉතින් එතකොට මෙන්න මේ මැද දොර අපි බොහොම ශක්තිමත් කරගන්න. උඩු හිතත් නෙමේ යට හිතත් නෙමේ මම දකින්නේ හයියටම තියෙනනේ මැද හිත. මොකද මේ දොර අරින්න ඕන වෙලාව මොනවාද වහන්න ඕන වෙලාව මොනවාද කියන දේ අපි බොහොම හොඳින් තේරුම් ගන්න ඕනේ. මේක නිතරම අපිට අපි දැන හෝ නොදැන ඇරෙන වෙලාව තමයි අපේ නිින්දේ ඩීප් අවස්ථාව. ඔය හීන දකින්නවා කියලා කියන්නේ ඔය හීන දකින්න අවස්ථාව රෙම් නිින්ද කියලා කියනවා මනෝවෛද්‍ය විද්‍යාව තුළ. මේ රෙම් නිින්ද කියන එක තියෙන්නේ බොහොම පොඩි කාලයක්. ඒ කියන්නේ නිින්දේ උපරිම වින්දනයේ තියෙන සුව නිින්ද කියන්නේ. ඒ සුව නිින්දෙදී මරව දැම්මත් තේරෙන්නේ නැහැ. මොකද යන්නේ වෙලාවට මැද හිත ඇරිලා මේ අද කරපු මේ ටිකේම කරපු ප්‍රොසෙස් එක හොඳ නරක පින්දාම් මේ ඔක්කොම යනවා අර අපේ මේ භවයේ තියෙන රාක්ක පන්තියට. ඒක ඇවිල්ලා කර්ම සටහන් තියෙන හොඳ නරක තියෙන ඔක්කොම තියෙන අපේ පින් පොත වගේ එක දත්ත ගබඩා වෙනවා ලියවෙනවා. ඔය ලියවෙන වෙලාව තමයි නිින්ද. එහෙනම් නිින්දක් ඕනේ මිනිහෙට මේ ඔක්කොම වෙන්න. ඇඟේ පතේ හිරිය විතරක් නෙමෙයි මේ ඔක්කොම ප්‍රොසෙස් එක අරකට යන්න ඒ කාලය තුල තමයි ටට්ටක් ගාලා ගිහිල්ලා ලියවෙන්නේ. කොහෙද ලියවෙන්නේ? ඕක තියෙන විශ්වයේ යම්කිසි තල. අපි කියනවා මේක විශ්ව තල තුල. අපි කියන්නේ මේ අපේ හැම දෙයකම මේ වෙන සියලුම දේවල් විශ්වයේ තල තුල ගබඩා වෙනවා. එක එක්කෙනාගේ මතක තල තුල. ඒතර ඔයාටම ආවේනික මතක තලයක මේ ඔයාගේ પરම්පරා මේ චිත්ත પરම්පරාවන් ගබඩා වෙලා තියෙනවා. ඒක ඔයාටම ආවේනික තැන. ඔයාට ඔයාගේ අවසර මත සමහර අයට ඕක ගන්න පුළුවන්. ඒ කියන්නේ ආධ්‍යාත්මික ශක්තිලාභීන්ට වෙනත් අයගේ මතක පද්ධති හරහා යන්න පුළුවන්. ඔන්න ඕක තමයි කියන්නේ විශ්වයෙන් ගන්නවා කියන්නේ විශ්වයෙන් තොරතුරු ගන්නවා කියන්නේ. තමන්ගේ මතක වලින් උග ගන්න පුළුවන් වෙනත් ඍෂි තල වලින් ගන්න පුළුවන් විවිධ තල වල මේ මතක පද්ධති ගන්න පුළුවන්. මේ ගන්න යන්නේකේදී ලොකු භයානකමක් තියෙනවා. අන්න අපි දැන් එතනට යන්න. මොකෝ දැන් මේ උඩු හිත හරහා මැද හිත කියන දොරෙන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ දැන් මේ අවදි කර ගන්න හදන්නේ ඔයගොල්ලන්ගේ පරණ සිතුවිලි પરම්පරාවල් වල තියෙන මතකයන් තමයි ගන්න හදන්නේ කියලා. එතකොට මේ යන්නේ පාරක් දිගේ. මේ පාරක් දිගේ ගිහිල්ලා මේ එන තොරතුරු එන්න දැන් කම්පියුටර් එකට දත්ත එන්න යම්කිසි විදුලි ශක්තිය විද්‍යුත් ශක්තියක් එක්ක කලවම් වෙලා නෙන්නේ. මෙන්න මේ වගේ රාහු කේතු කියන විද්‍යුත් ශක්තියත් එක්ක තමයි ඔයගොල්ලන්ගේ විඥානේ බැඳිලා ඉන්නේ. ඒකයි මේ රාහු කේතු වරම් වලට නොපෙනෙන ආධ්‍යාත්මික ශක්තියන් වලට ඍජුවම දායකත්වයේ දක්වන්නේ. මොකද රාහු කේතු කියන්නේ විදුලි ශක්තියක් වගේ දෙයක්. මෙන්න මේ කියන දේ බද්ධ වෙලා තමයි ඔයගේ උඩු හිත යටි හිත කියන මේ කාල යාන්ත්‍රණය හරහා ගමන් කරන්නේ. ඔන්න ඔහොම ඔයා මැද හිත ඇරගෙන යටි හිතට යන වෙලාවක නිකමට හිතන්න ඔයාගේ ආසන්නයට ඇවිල්ලා ඉන්න පින්මදි අමනුෂ්‍යෙක් ඉන්නවා කියන්නේ. තග්ගාලා දොර ඇතුලෙන් එන ඔයාගේ මේ දැන් පවතින උඩු හිතට. මොකද වෙන්නේ? ඔයා පාලනය කරන්න ගන්නවා අමනුෂ්‍ය ආත්මයක්. ඔන්න ඔහොම තමයි ගොඩක් අයට වරම් ගන්න ගිහිල්ලා කොහේවත් ඉන්න පෙරේතයෝ රිංගල ආරූඪ වෙලා නටන්න ගන්න නලියන්න ගන්න. ඉතින් ඒ හින්දා
මේ පෙර සංසාර මතක මතක් කිරීම හෝ තමන්ගේ පෙර පුණ්‍ය ශක්ති වලින් වරම් ශක්ති වලින් පෙර සංසාර මතකත් එක්ක වෙන තලගනු දෙනු කරමින් දෙයක් කරන ඕනෑම කෙනෙක් මේ මැදහිත ශක්තිමත් කර ගැනීමේ ක්‍රියාන්විතය හරියටම කළේ නැත්නම් එයාට යම්කිසි අනතුරුදායක තත්ත්වයක් තියෙනවා එයා මේ පෙර මතක හෝ ආධ්‍යාත්මික ශක්ති වලින් මැද දොර ඇරලා යන මේ ගමනේදී වෙනත් අහිතකර බලවේගයක් ඇඟට ඇතුල් වීමේ හැකියාව තියෙනවා මේ රාහු කේතු කියන ශක්තිය හරහාම මේක වෙන්න හේතු වෙනවා පෙර පිම්පව් අනුවත් මේක වෙනවා එහෙම නැත්නම් පෙර පිම්පව් අභිභව අතික්‍රමණය කරමින් කරන්න යන මේ වැඩවලදීත් මේක වෙනවා ඒක නිසා තමයි ඔය සමහර පහම් පූජා අදෘශ්‍යමාන දේවල් අදිමානසික දේවල් කරන්න යන කට්ටියට හිතා ගන්න බැරි ගැටලු වලට මුහුණ පාන්නට සිද්ධ වෙන්නේ ඉතින් කොහොමද අපි මේ වගේ පෙර මතකයන් අවදි කරනව ආධ්‍යාත්මික ක්‍රියාවලියන් කරන වෙලාවකදී මේ දොර ශක්තිමත් කරගන්නේ මැද දොර මේ මැද දොර කියන එක අපේ ඕරා ශක්තිය අපේ ඕරා එක ප්‍රබල වෙනකොට බාහිර බලවේග වලට එන්න බෑ අපිව ආරක්ෂා කරමින් මේ ගමනේ යන්න පුළුවන් විශේෂයෙන්ම මේ කුණ්ඩලීනි වල උඩම චක්‍ර චක්‍ර හතම බැලන්ස් වෙන්න ඕනේ මේ චක්‍ර බැලන්ස් කරන ප්‍රධානම ආයුධය තමයි ඔයගොල්ලන් මම මුලින්ම පුරුදු කළේ ඉඳපු මෛත්‍රී භාවනාව මෛත්‍රිය වඩලා සියලු සත්‍යයන්ට සුවපතමි සියලු සත්‍යයම මනසින් සුවපත් කරමි ඔයා ආරෝපණය කරගන්න ඔයා තුලම යම් කිසි වෛරස් ගාඩ් එකක් වගේ එකක් එතකොට ඔයා වටේ හොඳ ඕරා ශක්තියක් ඇති වෙනවා අදෘශ්‍යමාන නරක ඔයාගේ ඇඟට රින් ගන්න බලන් ඉන්නවන යම් කිසි කර්මානුරූපියෝ හරි අහිතකර දෙයක් ඒගොල්ලන්ට ඔයාගේ මේ ආරක්ෂිත කිරණ ඇතුලෙන් ඔයාගේ උඩු හිතට මේ යටි හිතේ උඩු හත්තයි ඇතර මැද දොර ඇරෙන වෙලාවට රින් ගන්න බැරි වෙනවා ඒ නිසා තමයි ඔයගොල්ලන්ට හැමතිස්සම කියන්නේ මේ අදෘශ්‍යමානයේ දේවල් මේ පෙර බව මතක් කරමින් මේ කරන නොපෙනෙන ලෝකයේ සියලුම දේවල් කරන්න මොන භාවනාවටත් කලින් උපරිම මට්ටමේ මෛත්‍රී භාවනා වඩන්න මෛත්‍රිය 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 කියලා මතුර මතුර කියන්නේ ඔයාව පරිස්සම් කරන්න මේ ලෝකේ තියෙන ප්‍රබලම ආයුධය මෛත්‍රී භාවනාව නිසා. ඉතින් ඒක වඩලා ආනාපාන සතියත් එක්ක යන්න පුළුවන් ආනාපාන සතියෙන් පෙර බව දකින්න හැටි මම ඉස්සරහට ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඒ ක්‍රමය මට කියලා දුන්නේ ආශාදා මහත්මිය තමයි එක්තරා කාලයක අපි කතා කරන වෙලාවක නිවර්දිව ආනාපාන සතිය වඩන්න මෙහෙමයි කියලා තුමී මට කියලා දුන්නා. එතකොට මට තේරුණා කියනකොටම හරි. මොකද මට කියනකොට හරි කියලා මටත් දැනෙනවා ඒක සසර හුරුවක් එක්ක මේක හරි කියන හැමදේම හරි කියන්නේ නැහැ. ඒක හරි කියලා තේරුනේ නිවර්දි ආනාපාන සතිය කියන එක කොච්චර කවුරු කව හුස්ම මෙතන පිහිටන්නේ කියලා මම දන්නවා ඒක බොරු කියලා. බෑ අරයා කිව්ව දේ පිළිගන්න හිත පිළිගන්නවා. මොකද හිත දන්නවා ඒක හරි කියලා. අන්න ඒ විදිහට ආනාපාන සතියෙන් පෙර බව ගණනාවක් දක්වා යන විදිය කියලා දෙනවා. මේ මොක කරන්නත් කලින් මෛත්‍රී භාවනාව උපරිම වඩවඩ ඕනේ මේක කරන්න. ඔයගොල්ලෝ මේ හිතන්නකෝ දැන් මම දාන ලින්ක් එකෙන් තියෙන දේවල් අහලා දේවල් කරනවා කියලා ශිවතාණ්ඩවේ අහන්න කලිනුත් මෛත්‍රී භාවනාව යෙදෙන්න ඒක ඔයාට වැදගත් වෙනවා ඔයාගේ මනස නිරවුල්ව තියාගන්න මං හිතනවා අද ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේ හිතේ ගමන් තත්ත්වය කොහොමද මේ රාක්කවල තියෙන වැඩ යන්නවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේයි කියන කාරණේ ඊට වඩා වීඩියෝ එක දික්ුණොත් ඔයගොල්ලන්ට මේක නීරස වෙන්නත් පුළුවන් ඒ නිසා මම මේවා කියනකොට යම්කිසි සමාධියක ඉඳන් කතා කරන එක දිකට මම හිතින් දුවන ඔය රාක්කවල ඔය විශ්වෙත් පුරාම මම දුවනවා දුව දුව කතා කරන්නේ හරි ලස්සන චිත්‍රයක මම ඉන්නේ ඒක මටත් වෙලා හිතෙනවා මොකද්ද මේ පිස්සුවක් වගේ දන්නේ මට කොහොමද මෙච්චර දුර මේව හිතෙන්නේ කියලා ඉතින් එහෙම කතා කරන්න ගත්තම සිතුවිලි අධිවේගිකෙන් ගලනවා මොකද ඒක රාහු කේතු හරහා මට උප්පත්තියෙන් ලැබුණු යම්කිසි ශක්තියක් තුලින් මං ලැබපු දෙයක් ඒක පෙර බව තුලින් තමයි මම මේ දැනුම අරගෙන ඔයගලන්ට අරන් එන්නේ ඉතින් මට මේ දැනුම අරන් එන්නට මේ වෙලාවේ උදව් කරන අය ඉන්න ඒකොල්ලෝ නොපෙනෙන අදෘශ්‍යමාන තලවලය ඒ කට්ටියට අනිවාර්යෙන් පින් දෙන්න මේ කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වුණා නම් මට පොතකින් පතකින් හෝ මොනෑම් හරි දෙයකින් මට මගේ බව මතක නැවත ගන්න උදව් කරපු මගේ පොත් ලියපු ඒ කියන්නේ මං බලපු හැම පොතක්ම ලියපු ගුරුවරුන්ටත් මේ වැඩේට උදව් කරපු නොපෙනෙන අදෘශ්‍යමානයේ සංසාරගත සියලුම ඥාතීන්ටත් ඒ වගේම මේ කාර්යවේට මම අදහන ඒ වගේම නැති ඍෂිවරුන් දෙවිවරුන් මේ සීලු දෙනෙක් මට උදව් කරනවා සකල මිනිස්සුන්ට මේ දැනුම දෙන්න ඒ අයටත් පින් අනුමෝදන් කරමින් සීලු දෙනාටම පින්වත් වේවා කියලා මොහොතක් භාවනා කළේ ඒ අයට පින් දීලා මේ වැඩ ඉවර කරන්න අද හොඳ දැනුමක් ඔබට ලැබුණා කියලා මං හිතනවා ඉදිරියේදී අපි ඉක්මනින් පෙර භවයන්ගේ මතක ලබා ගමු ඔබට දීර්ඝායු වේවා